weතු අරහතු සධnaමස අප පटीহাතඥනචරස දස බලධර से චටවිසාර ජවිසාरेදස්ස ස සතුතුතම से දnaමසර से දනරජස්ස දනමස් සාමස. අතාගකස්සෙ ස සබඥඥුණුණු සමමා සම්නම්බුදුබුදස්සේ නමෝතස්සෙ භගවෙතු අරහත්තු සමභදමමිසු අප අපටි හතඥානචාරස්සෙ දස බල ධරස්ස චතු වී සාරජනජය විස්හාරය දස්සෙ. සභභ සතතුතුත මස්ස දනමිසරස්ස දනමරාජස්ස දමමසාමිස තතාගකසස සබන්වයනු සමමා සම්නම්බුදු්බුදස්සේ නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මිසු. අපපටිහතඥාන චාරස්සෙ දස බල දරස්ස චතුවීසාරජ්්්‍ය විසාරයදස්සෙ සබ්බ සත්තුතමස්සෙ දම්මිසරස්සෙ දම්මරාජස්සෙ දම්මසාමිස තතාාගතස්සෙ සබ්බ්ඥුණු. සම්මා සම්බුද්දස්ස සද්ධර්මාශරාවක කාරුුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියල දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්නත් ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවා ආයිතිභවයකින් සැනසිලා අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසරින් එතරවීමේ පරමාර්ථය ඇතුවයි. පින්නතුනී ඒ උතුම් බලාපොරොත්තුව වෙනුවෙන් මේ ධර්ම දානමය පින්කම සිදු කරන වෙලාවි. අද ධර්ම දේශනාවිදිත් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ කරණීය මත්ත සූත්‍ර දේශනාව තවත් එක දේශනාව මේ උතුම් සූත්‍ර දේශනාව මුල් කරගෙන සිදුකරන දහත්තුන්වෙනි ධර්ම දේශනාවට තමයි මේ පින්වක් පිරිස දායකත්වය දරන්න හෙදනේ පින්නතුනී මේ සූත්‍රද තුන්වෙනි ගාථාව තමයි අපි සාකච්ඡා කරමින් හිටිය අපි අද ධර්මදේශනාව ආරම්භ කරමු මේ භූතාවා සම්භවේශීවා කාටද මේ භූත කියල කියන්නේ භූතාවා මේ කාරණාව අපි කලින් දේශනාවල් වනත් පැහැදිලි කළා මෙතන භූත කියල සඳහන් කරන්නේ ඉපදිලා ඉන්න සත්තුන්ට භූතාවා සම්භවේශීවා ඉප දෙලා ඉන්න සත්තු ඉප දෙෙමින් ඉන්න සත්තු ඉපදෙන්ඩ ඉන්න සත්තු ඉපදීමේ ක්‍රියාවලියයේ යෙදිලා ඉන්න සත්තු කියන කාරණාව තමයි මෙතන පැහැදිලි කරන්නේ. එළකට තියෙනවා විශේෂෙන් මේ ඉපදමින් ඉන්න ඉප දේ ක්‍රියාවලයේ යෙදිලා ඉන්න සත්තු කියල කියහම සමහර කෙනෙක් මේේ අන්තරා භවික සත්වයක් පිළිබඳව කතා කරනවා. ඉපදෙන්ද තැනත් හොය හොය ඉන්න කෙනෙක් ගැන අන්තරා භවය. එහෙම කාරණාවක් තේරවාදී බුද්ධාගමී කොහෙවත් කොහෙවත් නෑ. ඒ අන්තරා බවවාදය මහායානිකවාදය තෙරවාද එමකක් එමකක් නෑ. අපේ භාගිතන් වහන්සේ දේශනා කළේ අප හි තත්වරයකට කෝටි ප්‍රකෝටිගාන සිත් ඇති වෙනවා තත්පරේට කෝටි ප්‍රකෝටි ගානක් සිත් ඇතිවෙනවා මේ සිත් අතර යම් දවසක ඇතිවුණුත් චුති සිතා ඊළඟට ඇතිවෙන්නේ ප්‍රතිසන්දිි සිතා එතකොට හිතන්නකු අපරේකට සිත් කෝටි ගානක් ඇතිවෙනවන ඒ කෝටිගාන අතර එක සිතක් චුතිසිතක් වුණොත් ඊළඟ සිත ප්‍රතිසන්දිිසිත චුතිසිත කියල කියන්නේ මරණයට සූදානන් වෙන වෙලාව අපි ඇතිවෙන මේ භවී අන්තිම සිතන ද ප්‍රතිසන්දිසිත කියල කියන්නේ ඉළඟ භවේ පලවෙනි සිත මේක චුතිසිතක් නම් ඊළඟ සිත සඳිසිත මේ උපතයි මරණයයි මරණයයි උපතයි කියන කාරණාව අතරි මේ දෙක අතරේ අපිට මේ ඇහි පිහතුක් වත් දාන්ට ඉ ඉඩක් නෑ ඒ තරම් වේගෙන් එක සිද්ධ වෙනවා යම් පංචස්කන්දයකින් මෙහිත පිට වෙනවනම් යම් කිසි සිතක් මේ පංචස්කන්දයෙන් පිටවෙනවනන් ඒත් එක්කම අලුත් පංචස්කන්දයක එහිත හටගන්න එහිද මේ සැරිසරසරා යන ආත්මයක් බුද්ධාගමින් කතා කරන්නේ නෑ නමුත් මහායානික මතවල මේ අදහස තියෙනවා. මහ රහතන් වහන්සේලා සංගායන අවස්ථා විදිම මේ මතේ සම්පූර්ණයම බැහැර කරලා නිර්මල තෙරවාදී ධර්මයෙන් පහ කරලම දාළතිය. එම මතයක් එහෙම කරුණක් නෑ කියලා. නමුත් මෑත කාලේ අපිට දකින්න ලැබෙනවා නැවත නැවතත් මේ මිත්‍යා දෘෂ්ටික කාරණාව තෙරවාදයට ඇතුල් කරන්න උත්සාහ කරන බව. නමුත් නිර්මල පරි්‍යාප්තියට ඒ ගල පණ්ඩ කොහොමත් කොහොමත් ව. අප මෙහෙම කල්පන කර බැලූ. පහගගේ අස්ථාවත්ම හැදිලි කළා දැම අන්තරා භවිකයා කියන කෙනා එනම් මේ අතර කාලයක් තුළ හොයන්නේ ඉපදෙන්ට තැනක්නේ එහනි පැහැදිලි කරන්නේ ඉපදෙන්ට තැනක් හොය හොය සැරිසරණාත්මය එතවට මේ ලෝකෙ ජීවත්වෙන මේ කවුරුවත් කැමතිද යාචක කාන්තාවක්ලළඟ ඉපදෙන්නේ අප න ඉතාම දුප්පත් තැනක උපදිට අපි කැමතිත් නෑ. ලෙඩෙකුගෙකු සේ උපදින් අපි කැමතිත් නෑ. එන පිටතන එහෙම සැරිසරණ ආත්මයක් තියෙනවනන්. ඇයි ඒ ආත්ම ඒවාගේ දුක්කීත තැන්වල උපදින්නේ. හොඳ තැනක් හොයාගෙන යන්න පුළහන්ද නවත් එහෙම කාරණාව කියහෙනැන්නේෑ. හොයන්න උපදන් හො ැන න දුපත් ැනක උපදදින්න. ඒකයි සඳහන්කලේ එහෙම කාරණාවත් නෑ කියලා. මේ පංචස්කන්දය අත අහැරණකොටම ඉළඟ පංචස්කන්දක පහළ වෙනෝ. මේ කාරණව සඳහන්කලි ඒ මිත්‍ය දෘෂ්ටි කාරණාව නැති කරන්න දුවන නිසා අදහස්ස බිඳින් දුවන නිසාහ. සම්බා වේසී කියන වචනයට තමයි සමහර කට්ටීමේ නෙමයි අන්තරා බවවාදේ එකතු කරන්ඩ උත්සාහ කරන්නේ. පිඳතුනී ඒනකට භාගිතු වොහස දේශනා කරනවා සුකිනෝ හොන්තු කේමිනෝ හොන්තු සුකිතත්තාා හොන්තු සුකිනෝවා කේමිනෝ හොන්තු මේ කියන ක්‍රමතුනට මේ සත්වයන් සත්වෝ ප්‍රබේදවලට මෛත්‍රී කරඩ කළකේනවා මේ ක්‍රමතුනට මේ සත්ව ප්‍රබේදවලට මෛත්‍රී කර් කියල කියෙන. මොනසත්ව ප්‍රබේදවලටද අපි ඒ කලාකච්ඡා කළී පෞුගේ දේශනාවේ දීගාවා දීර්ග සත් ඒ මහන්තාවා මහත් සත්තුව තුළ කවුද දීර්ග සත්තු කියලක කියන්නේ උරග කනයට අයිති වෙන සත්තු තලගොයි කබරගොයිකි බුල්ලුවාගේ සත්තුත් ඒ ගනීට මයිති වෙනවා. ඒ මහන්තාවා මහා ශරීර ඇතු සත්තු අලි ඇත්තුවාගේ සත්තු. මජ්ජිමා මජ්ජිම කියල කියන්නේ මැදහත් ප්‍රමාණය සත්තු, ගවවු, ගෝන්නු, මෝ,මලූ බැටලූ අස්සයෝවාගේ සත්තු මජ්ජිමා. මජ්ජිම අරස්ස කානුකතුූලා අනුක කාකාර්මය අනුක කියල කියන්නේෙතකොට. සාමාන්‍යයෙන් පියවි එහැට පේන්නේ නැති ඉතාම කුඩාසත් ඒක සෛලික ජීවිීන් වගේ ජලයේ ජීවත්වෙන සත්තු ඉන්නවා. ඉතා කුඩාසත් අනුක කියල කියනවා. ඊළකට සඳහන් කරනවා වටකුරු ස්වභාව ඇති සත්තු ඉදිබූ කැස් බැවූ ඔය සිිප්පි බෙල්ලු ඒවාගේ සත් ව ආං ඒ සත්තු ගැන කියල තමයි මෙතන සඳහන් කරන්නේ මේ ක්‍රමතුන යටති මොනකෘමතුනද සුකිනෝහුන්තු කේමිනෝහොන්තු සුකිතත්තාහොතු මේ ක්‍රමතුනින් මේ සත්ව ප්‍රබේදවලට මෛත්‍රී වඩන්න කියල කියනවා. ඉන් පසුව මෛත්‍රී භාවනා විදිිය නැවත භාගිතුන් මහසසි දේශනා කරනවා නපරෝ පරං නිකුබ බේත එම සඳහන් කරන්නේ කෙනෙක් තව කෙනෙකුට වංචා කරන්්ඩිපා අතිමං්්‍යේත කියල කැන්නේ නින්දා කරනවාට කෙනෙක් තව කෙනෙකුට වංචා කරන්්ඩෙපා කෙනෙක් තව කෙනෙකුට නින්දා කරන්්ඩෙපා නාතිමං්්‍යේත කියල කැන්නේෙ නින්දා නොකිරීම කියනෙකයි අතිමං්්‍යේත නින්දා කරනවා නාතිම්්‍යේත නින්දා නොකිරීම කත්ත චිනං කංචි කත්තචිනං කිසිම තැනකදී කංචි කිසියම් ආකාරයේ පුද්ගලේ කිසිම තැනකදිී කිසියම් ආකාරයක පුද්ගලේ වත් කෙනෙකුට නින්දානු කරත්වා ගමෙහි හෝවේවා නියම්ගමෙහි හෝවේවා ශේෂත්‍රයහි හෝවේවා, ඥාතීන් මධ්‍යෙහි හෝවේවා පුද්ගලයන් මධ්‍යෙහි හෝවේවා මෙ කිසිම ස්ථානයකිදී කිසිම පුද්ගෙලයකුට නින්දා කරන්න එපා කියල කියේනවා. අවමං කරන් එපා කියල කියනවා. වංචාවක් ප්‍රැවටීමක් කරන්නපා කියල සඳහන් කරනවා ඊළකට බාගිතන් වහස පැහැලි කරනවා භ්‍යාරෝසනා පටිගසඥා මොකදද පිනදිනි මෙතැන මේ බ්‍යා කියල කියන්නේ බ්‍යා කියල කියන්නේ කයිෙන් හරිහැර කිරීම ඉළකට සඳහන් කරනවා කයින් හිරිහැර කරනවා කියල කියන්නේ අතිං පයින් හරිහැර කරනවා ගහනව තල්ලනොවා ඒවාගේ දේවල්වට තමයි මේ බ්‍යා කියල කියන්නේ කයින් හිදිහැර කරනවා. රෝසනා කියල කියන්නේ තකොට අපිට මේට මේ එක වචනයක්වාගේ භ්‍යාරෝසනා නමු ඒ වචන ඇතුළි ලොකු අර්ථ අර්ධතියෙනවා රෝසනා කියල කියන්නේ වචනය හිරිහැර කරනවා. මොනද වච්චනයෙන් හිරිහැර කරනවා කියල කියන්නේ. පරුස වචන වගේ. හිත පෑරෙන වචන හිත රිදෙන වචන පිරිසක් අතර කියහම දුක හිතෙනවා එදකට පරුස කියල කියහම තැන් අපි සාමාන්‍යෙන් පරුස වචන කියල කියපු ගමන්ම අපිට මතක් වෙන වචන ප්‍රමාණය කියවා මේ තමයි පරුස වචන කියලා. පිනතින අපි මතක් නොකරන වචන ප්‍රමාණයෙකුත් තිෙන අපි පරුසයි කියල හිතන්නේ නැති වචන නමුත් ධර්මය හැටියට ඒවත් පරුස වචන. මොද ඒ වචනයතකොට හැබැ මේ වචනය පරුස වෙන්නේ කියන වෙලාවෙ තමන්ගේ හිතේ තියෙන ස්වභාවයක් එක්කයි කෙනෙකුට අපි කියනවා තෝ කියල කියනවා. දැම් මේ වනය බොහොම සෙනහස මුසු කරලා කියන්න පුළුවන් දේශ සහගතව කියට පුළිවා සහරලාට අපේ වැඩි හිටියෝ දරුවන්ගෙන් අහනවා ළමයින්නේ. තොපි කාලා ඉන්න කියලා එක බොහෝම සෙනහස් ඉඟහන කතාව එහෙම තොපිකීව කියලා ඒක පරුස වෙන්නේ පරෂවෙන්න නෑ නමුත් හිත දේශය සහිතව තාතෝ කියලා කතා කර නවස්ථා තියෙනවා අං එහෙම වුණ ඒ වචනය පරුස වෙන්ඩ පරුස වෙනවා එ මෙතන රෝසනා කියල කියන්නේ වචචනයෙන් කරන හිරිහැරේ තමයි පරුස වචනය දාහරණය ෙඩට තමයි තෝ කියන වචනය අරගත්තේ තව ඒවාගේ වචන ගොඩක් තියෙනවා පටිග සංඥා කියල කියන්නේ අරමුණෙහි අකමැති සඥ්ඥාව මකක්ද මේ අරමුණෙහි අකමැති සංඥාව සමහර දෙයක් දැක්කහම අපිට තරයනවා සමහර වැඩක් දැක්ම අපිට තරයන එතකොට ඒ ගත්තා අරමුණට අපි අකමැති ඒකයි මෙතන කියන අරමුණෙහි අකමැති සඥඥාව. එදට මේකට මේ පටිග කෙල කියන්නේෙ දේශ සහගතයි කියනෙක් පටිගාත සමහට භාගිත න් වහසේ දේශනා කරපු සූත්‍රම තියෙනවා මේ දේශයේ පිළිබඳව පැහැදිලි කරන්න ආගාත පටිවිනයේ සූත්‍රය ආගාත පටිවිණය දේශය පිළිබඳව කරුණු පැහැදිලි කරන සූත්‍ර දේශයේ ඇතිකරගන්ඩ එපා කියලා කරුණු පැහැදිලි කරපු කකචූපමවාගේ සූත්‍ර කියතක් උපමාවට අරගෙන කරපු දේශනාවල් එ ඒ දේශයගැන්තමයි සඳහන් කරන අරමුුණ එෙහි අකමැති සංඥාව එහෙම නැත්තන් පහරදීම අප්‍රිය වචනකීම සහ දේශකිරීම කියන කාරණාත් තුන නා්‍ය මං්‍ය කියල කියන්නේ කෙනෙක් තව කෙනෙකුට කියෙනදහස නා්‍ය ම්‍ය කෙනෙක් තව කෙනෙකුට දුක්කමිච්චෙයිය දුකක් කැමති වෙනවාද එනම් කෙනෙක් තව කෙනෙකුට දුකක් කැමති නොවේවා කිසිම ආකාරයකින් අන්‍යන්ට දුකක් වෙනවාට කරදරයක් වෙනවාට විපතක් වෙනවට අපේ හිතේ සතුටක් ඇති නොකරගණ්ඩු නේ. එකයි මෙතන සඳහන් කරන්නේ. පිඳතුනී නැවතක් මෙනෙහි කරන ආකාර භාගිතුන් වහසේ ප්‍රබේදධ ගත කරනවා. කෙනෙක් තව කෙනෙකු නොරැවටීම කෙනෙක් කොතනක දීහෝ ු නින්දහවට භාජනය නොකිරීම අතින් පයින් හෝ පහරදීම හෝ සිතිින් හෝ දවේශය පැතිරවීම කෙනෙක් තව කෙනෙකුගේ දුක කැමතිවීම තින කාරණයන්ට විරුද්ධව තමයි මෙන්න මෛත්‍රී භාවනාව කියන කාරණාව තියන්නේ. මෛත්‍රී භාවනාව මේ හැම එකකටම විරුද්ධයි. එතොට මේ මෛත්‍රී භාවනාව ාගිතු වහසේ අපට ප්‍රගුණ කරන්න කියල කීවේ සසරින් එතරවීමෝ දිසා ඒකන හොඳ මාර්ගය දේශය සහිතනං මෛත්‍රය ප්‍රතිවිරුද්ධ කාරණාව නි දේශය කියල කියන්නේ මෛත්‍රියයට යුරුද්ධ කාරණාව දේශය දේශ සහගතව සසරින් එතරවෙෙන එක ලීසිනෑ ඒ කරන්න බැරි වැඩ එනිසා මෛත්‍රයක් ොඩැන්ටුවන. ඒ මෛත්‍රයේ හැම වෙලාවම දේශයේ පිටු දකින කාරණාවක් වඩුවනේ මෛත්‍රී කළ කැනයක දේශය පිටු දකිනවා සාමාන්‍ය එදිනිදා ජීවිතත් අපිට දේශසිත් ඇතිවෙනෝ ආංගේ දවේශයේ පාලනය කරන්න කෙලකේනවා එහෙම නැතිවුණුත් දේශ සහිතව මැරුණුත් අපි නිතරම කතා කරපු කාරණාව ඉතා අවාසනාවන්ත උපතක් නතියෙන් දේශ සහිත මරණය තියෙන්න්නේ අවාසනාවන්ත උපට එක්කු නිරයක උපදිනවා ජීවිතේ බොහෝ කුසල් කරපු කෙනෙක් වඩ පුළලුවන් නමුත් අවසාන මොහොතේ දේශයක් තමයි ඉස්මතු වෙලා ති බොහෝ වෙලාවට නිරේක උපදින්නේ සිද්ධ වෙනවා එහෙම නූනොත් විස සහිත සතික් දේශය කළගෙන විසා විස සහිත සතෙක් වෙලා ඉප දෙන්න පුළුවන් නයිපලුන් ගුවවාග වෙලා එහෙම ඉප දෙන්න තිෙන ඉඩකඩ ඉතාම් වැඩි එහෙම නැත්තන් යකෙක් යක්ෂණයක් වෙලා ඉප දෙනවා එති එහෙම කරුණුුණම් ධර්මය බොහෝතැන් වල තියෙනෝ එක අපි අහනවා කාලි යක්ෂණීගේ කතාව දවේශය නිසා මේවාගේ කාරණා ගොඩක් පැහැදිලි කරලා තියෙන අපේ ශාසනී එක මහරහතන් වහන්සේ නමකුත් එක අනාගාමින් වහසේ නමකුත් සෝවානායන් වහසේනමකුත් එක පෘතජ්්‍යන පුද්ගෙලයෙකුත් එල දෙනක් ඇනල මරලගානෝ එකම විදියට ඒත් එල දෙනකගේ වෙස්සරගෙන එන්නේ යක්ෂණයක් ඒත් පෙර දේශ සහිතව මරණයට පත්වෙලා පිගන්න ේතනාවති අගෙන හිටපු නිසා ජාතක පාලියනුත් මේ ගැන කරුණු අපිට බොහෝ මහම්බයිනවා ඒ හැම කරුණක්ම එකතු කරලා විසඳලා බලහම මේ දවේශ සිත අවසන් මොහොතේ අපිට මහා නපුරක් කරලා තියෙන බව පේනවා. සියදි විහානි කර ගැනීමත් එතනටම එකතු කරලා කතා කරන්න පුළුවන් කරුණු සියදිවි හානිකරගන්නවා කියන එක බරපතල පාපකරමයක් නෙමෙයි කියල ධර්මී සඳහන් කරන්න තමන්ගේ පණ නසා ගැනීම ප්‍රාණගහතයකට අයිතිවෙන්නේ නෑ එනිසා බරපතල කර්මයක් වෙන්නේ නෑ කියල සඳහන් කරනවා නමුත් පින්නතින අකුසල කර්මයක් තියෙනවා කාටවත් තමන්ගේ පණ දේශයක් නැතිව නස ගැන්ඩ බැරුවයවා සේදි විහානි කරගන්නම දේශය මුල් කරගෙනන කේන්තියක් නැතුව කොහොමත් සිය පණ නසාගන්න බෑ පණ නසාගන්්ඩ තරම් දරුණු කේන්තියක් තියෙන්ඩුවනෑ අපිට ඕන තරම් මිනිසුන්ට තරහ යනවා නමුත් තරහයෙන මිනිස් ඔක්කොම ජීතය නැති කරගන්නඩ හිතන්න නෑන එමන ජීවිතය නැති කරගණඩ නම් ඒ සඳහා යොම්වෙච්ච ඩැඩි දේශරමුණක් තිේෙන්ඩුවන එ මරණයටත්වෙ දේශයඇත්තෙක් හැබයි එහෙම උනහම ඒ උපතගොහොම උනාද කියන කාරණාව තමයි අපිට හිතාගන්න බැලි නමුත් හොඳ වෙන්ඩ නම් බෑ මේ පැහැදිි කරන හැකිියට ධර්මයේ දන්නවන එවන් දේවල්වට යෙදෙන එකක් නැහැ නමුත් ධර්මයේ නොදන අසරනව ජීවතය චනිසා තමයි මේ වටිනා ජීවිතී වටිනාකම තේරුම් අරගන්න නැතු බොහොම දුක්ඛිත තත්වයකට ඇදළදාන්න කටයුතු කරයි. එමන දවේශයේ හැම වෙලාවිම පාලනය කරන්න භාගිතන් වහස අපිට මනාව උපදෙස් දෙෙනවා. භික්ෂූන් වහන්සලට එක තැනක සඳහන් කළා මහනිෙනී ඔබලාට මම් පොරොන්දු වෙනවා ධර්මතාවයක් නැති කරන්න්න පුළුවන්නම් ම ඔබලා අනාගාමී කිරීමේ වගකීම භාරගන්නවා කියලා මොකදදේ ධර්මතාවේ දේශය නැති කරන්නඩ පුළහන් අනාගාමී කිරීම මේ වගකීම භාරගන්නවා කෙලකෙන් එතකොට මේ දේශය කියන ධර්මතාවය අපිට කොයි තරං බාධ කරනවාද සසර ගමන මග කොයි තරන් අහුරලා තියෙනවාවද සුගතියට යන මග දේශයේ විසි ඒකයි මේ තරම් භාගිත වහස මේ පිළිබඳවවිි කරුණු දක්වාන්නේ දේශයෙන් අතමිදෙන්ට ඊළට පිනතිේ භාගිතන් වහසි තවතනක දේශනා කරනවා මහනිනි යම් කෙනෙක් තමන්ට කරදර කරනකොට භික්ෂූ වහස ලට්නම් දේශනා කලා අපි මතක් කලා කකචූපම සූත්‍රයේ කියලා කියතක් උපමාවට අරගෙන කරපු දේශනාව කෙනෙක් ඇවිල්ල කියතක් අරගෙන අපේ අතපයි කපනවා කියතෙන් කපනවා කියන එක පිහයෙන් කපනාවට වඩා හුඟක් වේදනාකාරී අපි කියත් දෙ කලා තියෙනවන්නේ. ඒ වේදනාවත් එක් කොච්චර දේශයක්උපදී ද මහනිනී මන්ට එහෙම හිරිහැර කරන පුද්ගලයකුට. තමන්ගේ හිතේ දේශයක් ඉපදනොත් ඔවු හරියටම ශාස්තෘ ශාසනය කරපු අයි නෙමෙයි කියලා. හරියටම බුද්ධ ශාසනය ඇසුරු කළේ නෑ කල සඳහන් කරයි. එහෙමනං දේශය කොයි තරං භයානකද. අපි තුළත් නිතර නිතරකේන්ති උපදිනවනං ති පිත් එෙෙනම් බුද්ධාසනය ජනය කළේ නෑ කියලවයි කාරණාවත් තමයි කියඇටවෙන්නේ මේ සාාසනය හරියට දැනගත්තත් ඔවු මෛත්‍රයේ සහත පු ගෙලි බෝඩ් පත් වෙනවා අපේ ශරීරයේ ඇතිවෙන වේදනාවල් වලටත් අපිට දේශය හටගන්නවා තද හිසේ කැක්කුමක්කාවහම තරහයනෝ. ගෙදරඉන්න දරුවක්වත් කෑකූ ගහල සෙල්න් කරන ඇහුුණ. ේෙක් නමු රපවා හින්‍යන්තරයක් ගුවන් විදලයන්තරයක් හන වැඩි කරල ක්‍රියත්මකකළු හිසේ කැක්කොම තියෙන කෙනාට ගොඩ ගොඩා කේන්තියනවා පින තතිරිතින් හිසේ කැක්කොමට විතරක් නෙවෙේ කේන්තියන්නේ බඩේ කැක්කුම හැදුනක් කේන්තියනවා කනේ කැක්කුම හැදුනක් කේන්තියනවා ධතේ කැක්කුම හැදුනක් කේන්තියනවා මේ කායික වේදනාවල් වලින් අපිට දේශය උපදිනවනං ඳහ කරනවා මැරෙන වෙලාවේ මරණ වේදනාව කොහොම යසයිද කියලා මැරණ වෙලා හුඟක් වේදනාකාරී අවස්ථාවක් කියලනි සඳහන් කරන හැබැයි හිසේ කැක්කුමන අපිට පුරුදුයි නිතර නිතර හැදෙන නිසා ධතේ කැක්කුමත් පුරුදුයි නිතර නිතර හැදෙන නිසා ජීවිතයේ එක වතාවත් දෙවතාවක් හරි දත් කැක්කුම ගැන අත්දැකීම තියෙනවා. නමුත් අපිට මරණ වේදනාව ගැන මීට කලින් අත්දැකම් හම්බවෙලා නෑ ඒක ඒ කාලෙට එදාට හම්බ වෙන අලුත්ම වද අවදාවත් අත්දැකීම් නැතිදයක් ඉතා දරුණු වේදනාවක් කියල තමයි පැහදිලි කරන්න. කවදාවත් විඳල නැති ඒ ආගන්තුක වේදනාව වෙලාවී දේශයේ උපදිනයක නවතීද එහනම් දේශ සහගතව ඒවෙලා මරණයට පත්වුනොත් එක යහපත් වීද ආං ඒක නිසා මෛත්‍රයක් ප්‍රගුණ කරන එක පිනතන හරි වටිනෝ හැම කාරණාවකට වටිනෝ එදිනෙදා ජීවිතයටත් හොඳටම වටිනෝ එවිතරක් නෙමෙයි මරණාසන්න කාලිත් හොඳටමටින. අපි කොච්චර පින් කරලා තිබුණත් ඒවෙලාවි ද්වේශයේ පාලනය කරන්න බැරි වනොත් අබාග සම්පන්න උපතක් තියන්න පුළුවන් ආන්ගේ ඇති වෙන කායික වේදනාව පහ කරන්ඩ පුරුදු කරල තිඩුවන මේ වේදනාවෙන් මාසුව පත්වේවා ඒ කායික වේදනාව අයින් කරලා තමන් කරගත්ත කුසල ධර්මය ආවර්ජනය කරන්න පුළුවන් හැකියාවත්තයෙන්දෝනි පැරැන්නු ගව තිබුණා පිම්පොත කියවුණවා කිය ක්‍රමෑ. නමුත් මේ තියෙන දැඩි වේදනාව අතරේ කියවන පින්පොතට සවන්දන තරන් අවස්ථාවක් එෙන්නේ නැතිවේ. නමුත් ඒ වේදනාව යටපත් කරන්න පුරුදු කරලා තිබුණන කරපු කුසල ධර්මයෙන් ආවර්ජනය කරන්න තිබුණා. එමනං මෛත්‍රී භාවනාවෙන්. වේදනාව යටපත් කිරීම කියන කාරණාව මනාව ප්‍රගුණකිරනවා. එදාට මරණ වේදනාව ඇති වුනත් අපි දන්නවා වේදනාව අයින්කරන්නේ කොහොමද කියලා. මෙ මෛත්‍රී භවනාවෙන් ඒක කරන්න පුළහන් වේදන අයිං කරන්නට. එත් තරම්ම බලවතුී මේ භාවනක්‍රමේ. දේශනාව සඳහන් කරන්න පිනතනී අපිට ඇතිවෙන පිළිකාවක් බාග භානක රෝගයක් නමු. ත් කර ගන්නේ මෛත්‍රී භාවනාවේ ඉතාම ප්‍රාථමික ගුණයක් කියලා. උසස් ගුණයක් නෙමෙයි පිළිකාවක් අයින්කරනවා ගෙන ප්‍රාථමික ප්‍රාථමික ස්වභාවයක්. එතකොට අපි හැමෝම බීතියට පත් කරල තියෙන ඒවාගේ රෝගයක් අයිංකරණ මෛත්‍රී භාවනාවේ ප්‍රාථමික ක්‍රමයක් නං මේ මෛත්‍රී භාවනාව උසස් ක්‍රම අපිට කොයි තරං සුවයක් හදයිද. එවයි මෙලවයි දෙකම සුවපත් කරනවා. ඒකයි මේ ප්‍රගුණ කර්ඩ භාගිතු නාසි දේශනා කරන්නේ හැබයි ප්‍රගුණ කරඩ ප්‍රායෝගිකව ජීවිතයක යොදාගෙන තයෙන්රනෑ ප්‍රායෝගිකව යොදාගන්නවා කියලා කියන්නේ. එක පාරමඔය කාරණාවටම යන්ඩ ගියාට අපිේ තරම් සාර්ථකවෙන්න එකක් නෑ. ඒයි ප්‍රායෝගික වෙඩ කියලකිවේ. උදාහරණයයක් දෙකක් මතක්කලු ගෙදර තියෙන යම් උපකරණය අපි කිසියම් වැඩිකට අරගන්නවා අපිගේමු උදැල්ල ගත්ත කියලා උදැල්ලා අරගෙන මං කිසියම් වැඩැක් කරනවා මම වැඩයි කරලා උදැල්ල වෙන තැනක තියෙනම යනවා එතොට ගෙදර තව කෙනෙක් එනෙනවා උදැල් හොයයින්ට එන්නේ උදැල්ල කලින් තියල තිබ තැනට එතන උදැල්ල නැති නිසා ඊලට හැම තැම ඇවි ඇවි හොයන්දෙන. අඩ ගහගහ අහණඩ වෙනවා. ආං එතකොට ඔහුගේ සිතේ දේශය උපදිනවා. නමුත් මගේ කාර්ය නිමා කරලා මං උදැල්ල එතනම තිබ්බන අරපුද්ගලයාගේ කාල නාස්ථවෙන්නෙත් නෑ. ඒ පුද්ගිලයා ගිහිතේ අකුසල් සිතක් උපදින්නෙත් නෑ. ගේවටේම ඇවිදන් ඔහුට සිද්ධ වෙන්නේ සිද්ධවෙන්නෙත් නැෑ. මේ මෛත්‍රයේ ප්‍රායෝගික පැත්. අපි නොහිතන්න දේවල්. මම අකමැතිනම් ගෙදර යම් දෙයක් මේ විදිහට තියෙනවන්න යම් විදිහකට තියෙනවන්නම් මං අකමැතිනම් ඒකට අනික් අයත් අකමැති කියල හිතන්ඩෝනෑ එනිසා ඒ තත්ත්වය කැමති ආකාරයම තියල අන්්ඩ ඕනෑ සමහරලට් කෑම කන මේෂ පිරිසිදු කරලනෑ තේකෝපි හදා ගත් හම එතන පිරිසිදු කරලනෑ මේ මේවාගේ හැම කාරණාවක් තුළම මම නිසා තව කෙනෙකුට හිරිහරයක් නොවෙන්ඩ එදිනෙදා ප්‍රායෝගිකව කටයුතු කරන්න උත්සාහ කරනවා නං එතනේ දැතිනේ ප්‍රායෝගික මට්ටමි මෛත්‍රය එවන් එවන් තත්ව තුළ මනාව හික්මිලානං අපිට භාවනාවක් හැටියට මේ වඩන්න යනකොට ඒ ලොකු උපකාරයක් කරනවා ඒ භාවනාව වඩාගැනීම සඳහා එමන පිනතිනි සඳහන් කලා කෙනෙකුගේ දුකක් කැමතිවෙන්ඩ දුකක් කැමතිවෙෙන්ඩිපා. තවත් කෙනෙකුට හිත්වේදනාවක් ඇති කරන්ඩපා කායික වසේෙන්ද වාචසික වසයන්ද මානසික වසේෙන්ද කාටවත් කරදරයක් කරන්නපා කියලා. ඉන් පස්සෙ පිනතුනී මෙ මෛත්‍රී සීමාව සඳහන් කරනවා මොකදද සීමාව කියලා මාතා යතා නියන් පුත්තා මවක් යම් ආකාරයට තමන්ගේ එකම පුත්‍රයා ආයුසා ඒකපුත්ත මනුරක්කේ තමන්ගේ එකමපුතා තම ජීවිතයේ පවා පරදුවට තියලරකිනවද ඒවම්පි සබ්භ භූතේසු මෙන්න මේ ආකාරයට සියලු ඉපදුන සත්වයන් කෙරෙහි මාන සම්භාවයේ අපරිමානං අප්‍රමාණ ලෙස මෛත්‍රී මනසවැඩී හිතුයි සී අව පෙන්න ලතිනවා. අම්ම තමන්ට ඉන්න එකම දරවා අම්මගේ ජීවිතයේ පරදුවට තියලා හරි රැකිනවාද. අන්න ඒවාගේ මේ ලෝකේ ඉපදිලා ඉන්න සත්තු පිළිබඳව තමන්ගේ හිතේ එහෙම ඇති කරගඩ කියලා. එතකොට මේ වචනය කතා කලාට මේ සීමාව ඉතාම ගෙඹුරුයි හැම කෙනෙක් පිළිබඳවම එහෙම මෛත්‍රී සි තක්තියෙන්න්නේ වන කෙනෙ කරයටම මෛත්‍රී භාවන වඩනකොට අපි මෛත්‍රී ආනිසංසහලතියෙනෝ මෙලවද ආනිසංස කීයක් ලැබෙනවාද මෛත්‍රී භාවනාාව යානිසංස එකල් හක්තියෙනවා එකන් දහයක්ම මේ ජීවිතේම විපාගතිෙන. මැරුණට පස්ස එනෙමෙයි මේ ජීවිතයම තමයි කාරණත් දහයක්ම පල සහිතවෙන්න. මරණයෙන් පස්ස ඒපාක දෙන්නේ එකයි එම්කක්දසිෙහි මුලාවක් ැතු මරණයට පත්වනත් බඹලුව උපද්දනව කියල සඳහන් කරනවා. ඇැවැ සිහි මුලාක් නැතුව මරණයට පත්න බඹලුව උපද වන. එතව සිහි මුලා නොවී මරණයටත් මේ උතුම් කුසල කරමය නේතුවය එන මං සඳහන් කළ ආනිශන්ස දහයක්ම දහයක්ම මේ ජීවිතයට ප්‍රායෝගිකව මේ ජීවිතයේමත්දකින්න පුළහන්දේවල් එතවට අපි සඳහන් කරනවා මේ මෛත්‍රයේ කියලකන් පුදුම ආරක්‍ෂාව සංකිච්ච කියන රහතන් වහන්සේට කඩුවෙන් පහර දෙනකොට එකසැරයක් කඩුව නැමුණ උන්වහසේ බොහෝම සතුටිහිින්නේ මරණය පිළිබඳව කිසි බයක් නෑහ සිනහමුසු මුහුණින්ම ඉන්නේ දෙ වදකෑයටත් එක ලොකු ප්‍රශ්නය මේ මොහොතකින් කඩුවෙන් කොටල්ලා ජීවිතය නැති කරන්න හදනි නමුත් ඒ බව දැන දැන කඩුව ඕස වන කොටත් හාමුදුරුව හිනාාවනෝ කඩුවෙන් පහර දුන්න හම එකසැරයක් කඩුව නැමුණා නැවත කඩුව දිගෑරල නැවත හදලාරගෙන ආය පහරදිනකොට කඩුව ඇඹරිලා ගිය වදකයා බය වුණා මේ කඩුවෙන් කීදනෙක් මරල තියෙනවද නත් අදමොකක්්ද මේවෙෙන්දී උන්වහන්සේගේ මූුණේ ඇඟ හිතේ බය තියෙන පාටක්වත් පේන්න නෑ ආගේ නිසා ඇහුවා ස්වාමීණී මරණය දැකල බයවින්න ඇතික්‍රමය උහසිනං රහතන් වහසේ නම නමුත් ඒ මෛත්‍රී චිත්තය එත් තරම්ම ප්‍රබලයි. එනිසා අපිටත් මේ මෛත්‍රී හරියට සන්නායකයක් වගේ කළ කියන්නේ. රක්ෂාවඒ තරම් ආරක්ෂාව මෛත්‍රී වඩන පුද්ගලයට වැෙඩි තිබ්බත් වදිින්නෑ කළ කියන පිණ එකයි සන්නායකයක් වගේ කලකන් හැබැයි මෛත්‍රිය හිතේ තියෙන වෙලාවට විතරයි අපි වෙඩි නොදින ඇඳමක් ඇඳලා ඉන්නවකීම අපිට වැඩි තිබ්බට වැඩි වදින්නේ නෑ ඇඳුම තියෙන නිසා ම ගැලවට පස්ස වෙඩි වදිනවා අපි මෛත්‍රී චිත්තයෙන් ඉන්න තාක්කල් අපිට කරදර වෙන්නේ නෑ හැබ ඒ මෛත්‍රී සිතයෙන් අයිගුණහම සන්නායකේ ගැලිවවාගේ තමයි මෛත්‍රිය තුළ ඉන්නකං ලොකු ආරක්ෂාවක් අපිට තියෙනවා එම් මෙතන සඳහන් කළා අම්ම යම්සේ තමන්ගේ එකම පුතා රකිනවාද ජීවිතය පරදුවට තිය ජීවිත පරදුවට තියලා අම්ම පුතා රකිනා කියල කියන්නේ. ඒ පුතා පිළිබඳව මොන තරම් සෙනහසක් තියෙනවාද. ආං ඒ සෙනෙහස මේ හැම සත්‍යයෙක් කෙරෙහිම ඇති කරණ්ඩයි කියලකය. ඒකයි මෙතන වැඩුන දියුණුන මෛත්‍රයක් කියලකය. එළකට පිනතුන සඳහන් කළා මෙත්තංච සබ්බලෝ කස්මි මෙන්න මේ ආකාරයට සියලු ලෝක සත්වයන්ට මාන සම්භාවයේ අපරිමානං අප්‍රමාණලෙස මෛත්‍රී මනස වඩන් කොයිආකාරයටද අම්ම තමන්ගේ එකම පුතා යම්සේ ආරක්ෂා කරනවාද. අන්න ඒවාගේ මෙ සියලු ලෝක සත්වයන්ට අප්‍රමාණ ලෙස මෛත්‍රී සිතවඩන්ට. උද්දං අදෝච තිරියංචේ තන උද්දන් කියල කියන්නේ උඩ දිසාව අදෝ කියල කියන්නේ යටදිසාව තිරී අංච හාත් පස තමන්ගේ වටේ ඉන්න සියලුම පිරිස අසම්බාදන් අවේරං අසපත්තං අසම්බාදන් කියල කියන්නේ කිසිම බාධාවත් නැතුවම අවේරං කියන්නේ කිසිම වෛරයක් නැතුවම අසපත්තන් කියලා කියන්නේ සතුරෝ නැතිවෙන ආකාරයට ශීින්ඳතින මෙතන සඳහන් කරන්නේ දිසා අනුව මෛත්‍රී වඩන හැකි එනිසා සව් දිසාවටම මෛත්‍රීචිත්තය එකසේ පතුරහන්න කියලා මේ එක පාර කරන්න පුළහන් දෙයක් නම කාලයක් තිස්සේ පුරුදු කරලා පුරුදු කරලා දෙවුණු කරගඩ ඕන දෙ. නත් යමෙකුට පුළු හන්නන් ඒ සිවූ දිසාවටම එකසේ මෛත්‍රී වඩන් ඕහු මේ ලෝකෙ පුදුම ජයග්‍රහකයෙක්. අක්කුසල අරමුණු මැඩලලා දේශයේ යටපත් කරලා මෛත්‍රී චිත්තය උපදවලා තමන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන කෙනෙ. ආං එවන් අයට මේ සූතරය අපි මුලින් සඳහන් කලා දක්ෂ කියලා. ඒ අයටයි දක්ෂියවූ කියල කියන්නේ. සක්කෝ කියල වචනයක් තියනවා.මසූත්‍රී සක්කෝ උජූච සූජූච අංගේ සක්කෝ කියලකවකයි අක්කුස්සලසිත් පසෙ කලා කුසල් සිත් ඉදිරිපත් කරගෙන මෛත්‍රී චිත්තයෙන් කටයුතු කරන්න පුළහන් අලය. එවන් අයට ලෝක දක්ෂ වූ කියල කියනවා. අපි බලාපොරෘත්තියන විදිහයට නෙමෙවෙතකට ක්ෂ ක අකුසලයෙන් ඇත්වෙලා කුසලයේ සමාධං විච්චි කෙනාටයි දක්ෂයා කෙනකෙන්. එවන් අය මරණයෙන් පස්සේ නිරයින් මිදෙනවා නමුත් අපි මේ ලෝකයේ දක්ෂයි කලකේන අය මැරිලබොහෝ දෙනා නිරේටමයනවා එනන් දක්ෂයි නෙමේ එමන පිඩතින මේ උතුම් සූත්‍රයේ මුල්කරගෙන සිදුකරන දහත්තුන්ගේනි ධර්ම දේශනාව අපි මේ විදිහර නිමා කරමු ඉතුරු කාරණා ටික දා හතරවිට ධර්ම දේශනාවේ සාකච්ඡා කරන්න විජතියාගෙන පින්ඳතුන අද ධර්ම දේශනාවේ දායකත්වය දරනවා වැලි විට කඩු වෙල පදිංචි කැලුම් බණ්ඩාර ගොඩ බහත් මා සහ දිලුම් බරණසූරිය මහත්මිය ඇතුළු දූදරු පිරිස උතුම අරමුණු හැටියට සිහිපත් කරනවා මීට දෙවසරකට පෙරමියගිය B.G. මෛත්‍රීපාල පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් මීට වසරකට පෙරමියගිය පීටර් බරණසූරිය පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් දේශනාවට සහභාගිය වූ සියලුම දෙනාගේ නමින් මියගිය සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් අමතරවසෙ පාර්ථනා කරනවා සුජීවත්ව සිටන මෑනියන් දෙපලට දේශකයාණන් වහන්සේ ඇතුළු සහභාගි වූ සියලු දෙනාට දේශනාව ශ්‍රවනය කළ ලක්වැසිලුව වැසි සියලු දෙනාටම රත්නත්‍රී ආශිරුවාදය ප්‍රාර්ථනා කරන අතර නිවන් අවබෝධ වනතෙක් සෑම ආත්මයකම සම්මාධිට්ටික වී ඉපදීමටත් මේ පුුණ්්‍ය ධර්මයන් හේතුවේවා කල ප්‍රාර්ථනා කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදං කල සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්ත්‍රී ආශිර්වාදයෙන් නිදුුත් නිරෝගි භාවේ චිරජීවනය සැලසේවා ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර් සත්‍යධර්මය අවබෝධ කරගෙන සසරින් එතරවෙඩ උතුම් ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් හිතුවාසන වීවා කියල ප්‍රාර්ථනා කරන. ආකාසක් සහාච බුදුමත්හා දේවානාගා මහිද්දිිකා, පං්ඥන්තන් අනු හෝදිිත්වාචිරංරක්කංතුලෝක ශාසනන් දේවෝ වස්සතු කාලීනේ සස්්‍යිය සම්පත්ති හේතුච්චේ. පිතෝ බවතුළු කෝචරාජා බවතු දගම්මිකෝ. සාතුූ සාතුසාතුූ පෙන්වත්න්නේ දේශනාපොත්ප වදාහළ පින්වත්ස්වාමෙන් වහන්සේ පූජනය අවසරයි කෝරලයාකම සරණතිස්ස පින්වත්ස්වාමෙන් වහන්සේට තවච්චරාත්කාලයක් නිෙදුකින් නිරෝකීව සසුන් ගුණ පුරමෙන් ඔබා පැහැම දෙනාටම අර්ථයට ධර්රමයෙන් අනුශාස්සනා කරන්නට ශක්තය දහරය නිදුක් නිරෝකී සුුව සම්පත්තිය පිණිසම මෙධර්මදේශනාමය කුසලානි සංසධර්මයන් හේතුවාසනාවේවා සාතුසාතු සාතු